අයිබෝවන් සුබ උදෑසනක් කාලීන ප්‍රවෘත්ති වාර්තාකරණයේ අංක 1 සැමට කලින් සත්‍ය හරියටම කියන සියත උදෑසන පුවත් විකාශයයි මේ මම ලක්ෂිකා ප්‍රනන්දු ප්‍රථමයෙන් සිරස්තල අපිට වැටෙන්න තැනක් නැහැ අපි පැදුරෙන් බිමටත් වැටිලා ඉවරයි කරුණා කරලා සියලු දෙනා එකතු වෙන්න ශ්‍රී පාදස්ථානාධිපති පූජ්‍ය බෙංගමුවේ ධම්මදින්න හිමියන් කියයි සතයක් වටින් නැති ගම්මන් පිළ සහ වීරවංශය පීඩාවටපත් පෞල්වලට මාස 3ක් සඳහා රජෙන් සහනාධාර චීනෙන් යුවන් මිලියන 300ක් ප්‍රථමයෙන් දේශීය පුවත් විපතට පත්ව ඇති රට මුදා ගැනීමට ආණ්ඩු පක්ෂයත් විපක්ෂයත් සමස්ත ජනතාවත් එකට එකතු වී කටයුතු කළ යුතු බව ශ්‍රී පාදස්ථානාධිපති පූජ්‍ය බෙංගමුවේ ධම්මදින්න නාහිමියන් පවසනවා මේ රට පාලකීන්ගේ නොව ජනතාවගේ බවයි උන්වහන්සේ වැඩිදුරටත් අවධාරණය කළේ මේ ලංකාව පුරාම පවතින ධර්මයේ උසස්ම ධර්මය බෞද්ධ ධර්මය මේ දර්ශනේ ඒ දර්ශනයට විරුද්ධ වෙනවා නම් යම් රජෙක් යම් නායකෙක් ඒ නායකයා නැති වෙනවා මිසක් ඒ ධර්මයේවත් බුදුදහම මේ රට නැති වෙන්නේ නැහැ යම් හාමුදුරු කෙනෙක් මේ විනාශ කරන්න හෝ මේට පිටුපාල හෝ ක්‍රියා කළොත් ඒ හාමුදුරුව උනත් උන්වහන්සේටත් යහපතක් සිද්ධ වෙන්නේ නැහැ අරක විනාශ කරන්න උන්වහන්සේටත් පුළුවන් කමක් නැහැ අපිට වැටෙන්න තැනක් නැහැ පැදුරේ ඉඳලා අපි කොහොමද බිමට වැටෙන්නේ දැන් පැදුරෙනොත් වැටිලා ඒ නිසා අපට වැටෙන්න තැන තවත් නැහැ. දැන් වැටිලා ඉවරයි. වැටිලා ඉන්න මේ පිරිස අපි සියලු දෙනාම ඒක රාසි වෙන්න ඕන. අප්‍රයෝගෝ බලං නාස්ති. ක්‍රමවේදයන් හරියට අනුගමනය නොකරන්නේ නම් එහි බලය ශක්තිය රැඳෙන්නේ නැත. ඒකයි කියන්න තියෙන්නේ. අරග නිසා එකතු වෙන්නේ නැහැ. මේක නිසා එකතු වෙන්නේ නැහැ කියන පුහු මත දේශපාලන මතිමතාන්තර එපා. එකතු වෙලා අරයත් එක බෑ මෙයත් එක බෑ කියන කතාවල් ඕනේ නැහැ. ඒත් එක කොහොම හරි එකතු වෙන්නේ. ඒත් නම්ම ගන්න. ඒත් මේකට යොදා ගන්න. බැරි කෙනත් යොදා ගන්න පුළුවන් කෙනා ශක්තියේ යොදන්. යොදලා අපේ රට ගොඩ ගන්න. අපේ රටේ පාලක පක්ෂය එහෙම නැත්නම් විපක්ෂය ඔය කියලා පක්ෂ විපක්ෂ කියලා ඒ කාගේවත් රටක් එම නෙවෙයි. එක එක පක්ෂවල රටක් නෙවෙයි මේ මහජනයාගේ රටක් මේ. අයිතිකාරය මහජනයා. එක එක පක්ෂ සමිති සමාගම් වල නෙවෙයි මේකේ අයිතිය තියෙන්නේ මහජනයාටයි. ඒ නිසා මහජනයාගේ රට නියෝජිතව හැටියට යම් කෙනෙක් ඉදිරිපත් වෙන නම් පරෝපකාරයේ පිණිස ඒ ඇත්තෝ මේ අවස්ථාව ගැන බලලා ඇඟිල්ල දික් කරන්න ඕනේ. එක එක්කෙනාට බලපෑම් කරන්න උවමනාවක් නැ අපේ රට ගොඩ ගන්න ඥානාන්විතව ක්‍රියා කරන්නේ කියන වචනයත් පැහැදිලි කරනවා ભેද වෙන්න එපා එන කොටා ගන්න එපා එක එක්කෙනාගේ ගුණාගුණ විවේචන කරන ඒවා නතර කරන් මේ රට හදන්න මේ අනිත් රටවල් වලින් අපේ අවධානය යොමු කරගන්න මේ රටවල් වලින් අවධානය කර යොමු වෙන ඒවා බැහැර කරන්න එපා නතර කරන්න එපා ඒවට අවීරකම් කරන්න එපා මේ රටට අයහපත කරන බුද්ධලේ බවට ඔයගොල්ලෝ පත් වෙයි එහෙම එපා අපේ රටට යහපත සිද්ධ කරන ජාතික නියෝජිතයෝ මහජන නියෝජිතයෝ හැටියට කටයුතු කරන්නේ කියන කාරුණික සිහිපත් කිරීමයි මා විසින් මේ සිද්ධ කරන්නේ මෙතර හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඇතුළු පෞලේ සමාජිකයන්ට ජනතා විමුක්ති පෙරමුණ කොළඹ පැවති මාධ්‍ය හමුවේදී එල්ල කළ සියලු චෝදනා මුළුමනින්ම ප්‍රතික්ෂේප කරන බව හිටපු ජනාධිපතිවරයාගේ පුද්ගලික ලේකම්වරයා මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් පවසනවා හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ පුද්ගලික ලේකම් සමීරද සිල්වා මහතා විසින් ඉදිරිපත් කරන ලද මාධ්‍ය නිවේදනයේ උපුටා ගැනීම. අද දින ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් පදනම් ආයතනයේදී පවත්වන ලද මාධ්‍ය සාකච්ඡාවේදී මහ බැංකුව බැඳුම් කර වංචාවට අදාළ කරුණු ඉදිරිපත් කිරීමේදී එවකට ජනාධිපතිවරයව සිටි මෛත්‍රීපාල සිරිසේන මහතා සහ පවුලේ උදවිය හට මහ බැංකුව බැඳුම් කර වංචාවෙන් සොරාගත් මුදල් වලින් යම් කොටසක් බෙදා දුන් බවට දූෂණ විරෝධී හඬ කැඳවුම්කරු වසන්ත සමරසිංහ මහතා විසින් කරන ලද චෝදනාව තරයේ පිළිකුල් සහගතව හෙළා දකිමි. දේශපාලන වාසිතකා පදනම් විරහිත නිර්දෝෂ පුද්ගලයන් හට චෝදනා එල්ල කිරීම සදාචාරාත්මක දේශපාලන ක්‍රියාවක් නොවනු ඇත. ඉදිරියේදී මෙම දේශ සහගත ප්‍රකාශය සම්බන්ධව ගත හැකි සියලු ක්‍රියාමාර්ග ගන්නා බව දැනුම් දෙමි. මෙය සම්පූර්ණයෙන්ම සත්‍යයෙන් තොර ප්‍රකාශයක් වන අතර මහ බැංකු වංචාවේ දූෂිත ගනුදෙනු හෙළි කර ගැනීමට ශ්‍රී ලංකා ඉතිහාසයේ වෝහාරික විගණනයක් හා ශ්‍රේෂ්ඨාධිකරණ විනිශ්චයකාරවරුන්ගෙන් සමන්විත ජනාධිපති කොමිසමක් පත් කරමින් මහ බැංකු බැඳුම් කර වංචාව කිරීම සඳහා හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ කැපවීම අද සමාජයේ බොහෝ දෙනෙක් අගය කරන කරුණක් වන අතර එය දෙස් විදෙස් ගෞරවයට පාත්‍ර වූ කරුණක් බවද වැඩිදුරටත් දන්වා සිටිමි. උපුටා ගැනීම අවසන්.
ආර්ථික අර්බුදයෙන් පීඩාවට පත් පවුල්වලට සහන සැලසීමට ඉදිරි මාස 3ක කාලයක් සඳහා අමතර දීමනාවක් ලබා දීමට රජය තීරණය කර තිබෙනවා. ලෝක බැංකුවෙන් ලද මූල්‍ය සහනාධාර මීට වැය කරන බවයි අමාත්‍ය ශිහාන් සේමසිංහ මහතා පැවසුවේ. අපි ප්‍රධාන වශයෙන් පවුල් ඒකක මිලියන 3.34 ක ප්‍රමාණයකට අමතර දීමනාවක් ලබා දෙන්න මැයි මාසයේ ඉඳලා පටන් ගන්නවා මාස 3ක කාලයක් සඳහා. ඒ සඳහා ඇස්තමේන්තුගත වියදම රුපියල් මිලියන 13,364 ක මුදලක්, ඒ අනුව රුපියල් 2000ක් ලබන වැඩිහිටි දීමනාව අමතරව රුපියල් 3000ක් ලබා දීලා ඒක 5000ක් බවට පත් කරන්න අපි කටයුතු කරනවා. අවුරුදු 100ට වඩා වැඩිහිටි දීමනාව ලෙස දැනට රුපියල් 5000ක් ලබන ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට අමතරව තවත් රුපියල් 2500ක මුදලක් ලබා දෙන්න අපි කටයුතු කරනවා. වැඩිහිටි දීමනාව ඉල්ලලා පොරොත්තු ලේඛන ගත කරලා තියෙන වැඩිහිටියන්ට රුපියල් 5000ක දීමනාවක් ලබා දෙන්න අපි කටයුතු කරනවා. ආබාධිත දීමනාව ලෙස රුපියල් 5000ක් ලබන ප්‍රතිලාභීන්ට අමතර රුපියල් 2500ක මුදලක් ලබා දීලා එය රුපියල් 7500ක් බවට පත් කරන්න අපි කටයුතු කරනවා. වගේම පොරොත්තු ලේඛනවල ඉන්න කණ්ඩායම්වලට රුපියල් 5000ක අමතර දීමනාවක් ලබා දෙන්න කටයුතු කරනවා. වහුගඩු රෝගී දීමනාව දැනට රුපියල් 5000ක දීමනාවක් අපි ලබා දෙනවා. ඒ අයට අමතරව රුපියල් 2500ක දීමනාවක් ලබා දීලා එය රුපියල් 7500ක් බවට පත් කරන්න අපි කටයුතු කරනවා. පොරොත්තු ලේඛනවල ඉන්න කණ්ඩායම්වලට රුපියල් 5000ක දීමනාවක් ලබා දෙනවා. සමෘද්ධි දීමනාව ලබන පුද්ගලයන් දැනට රුපියල් 1900ක සමෘද්ධි දීමනාවක් ලබන පවුලක් අමතරව රුපියල් 3100ක මුදලක් ලබා දෙන්න කටයුතු කරනවා. රුපියල් 3200ක දීමනාව ලබන පවුලකට අමතර තවත් රුපියල් 3100ක දීමනාවක් ලබා දෙන්න කටයුතු කරනවා. දැනට රුපියල් 4500ක දීමනාවක් ලබන සමෘද්ධි පවුල්වලට අමතරව රුපියල් 3000ක දීමනාවක් ලබා දෙන්න කටයුතු කරනවා. පවුල් ඒකක 732,000කට ආසන්න ප්‍රමාණයක් සමෘද්ධි දීමනාව ලබා දෙන්න කියලා ඉල්ලීමක් කළා තියෙනවා. ඔවුන් සියලු දෙනාටත් රුපියල් 5000ක දීමනාවක් මාසිකව ඉදිරි මාස 3ක කාලය සඳහා ලබා දෙන්න කටයුතු කරනවා. සමස්තව මෙම දීමනාව ලබා දීම පවුල් ඒකක මිලියන 3.34 ප්‍රමාණයකට ලබා දෙනවා. වගේම රුපියල් මිලියන 13,364ක මුදලකුත් වියදම් කරන්න අපි කටයුතු කරනවා. අපිට මේ දීමනාව ලබා දීමේදී ලෝක බැංකුව විශාල මූල්‍ය සහයෝගයක් අපිට ලබා දෙනවා. ඇමරිකානු ඩොලර් මිලියන 167ක මුදලක් මේ අමතර දීමනාව ලබා දෙන්න අපි කටයුතු කරනවා. මේ අතර අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සහ චීන අග්‍රාමාත්‍ය ලී කෙකියන් මහතා අතර පසුගිය අප්‍රේල් 22 වනදා පැවති දුරකථන සංවාදයේ ප්‍රතිඵලයක් ලෙස ඖෂධ, ආහාර, ඉන්ධන සහ අනෙකුත් අත්‍යවශ්‍ය ද්‍රව්‍ය සපයා ගැනීම සඳහා ශ්‍රී ලංකාවට තවත් චීන යුවාන් මිලියන 300ක ප්‍රධානයක් ලබා දීමට චීන රජය කැමැත්ත පළ කර තිබෙනවා. මෙම ප්‍රධානය පිළිබඳව දැනගත් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා දුෂ්කර අවස්ථාවේ චීන රජය මෙසේ ශ්‍රී ලංකාවට ලබා දෙන අඛණ්ඩ සහය අගය කරමින් චීන අග්‍රාමාත්‍ය ලී කෙකියන් මහතාට සහ චීන රජය වෙත ශ්‍රී ලංකාවේ ප්‍රණාමය පුද කර සිටියා. මෙම ප්‍රධානයත් සමග මෙම අර්බුදකාරී තත්ත්වය තුළ ශ්‍රී ලංකාව වෙනුවෙන් චීනය ලබා දී ඇති ආධාරවල මුළු වටිනාකම චීන යුවාන් මිලියන 500ක් පමණ වනවා. එය ආසන්න වශයෙන් ඇමරිකානු ඩොලර් මිලියන 76ක්. දැන් ටෙලිවිෂන් ටෙලිවැකිය. අප ඔබට නිරන්තරයෙන්ම පවසන දෙයක් වනුවේ අපට ඉන්නේ මජර දේශපාලනඥයින් බවයි, බඩගෝස්තරවාදී දේශපාලනඥයින් බවයි, බලය වෙනුවෙන් සිය වැදූ ආදරණීය මවව පවා අලවි කළ හැකි දේශපාලනඥයින් බවයි, තම ආදරණීය දුවට පුතාට පවා වෙඩි තියලා මරලා ඒ මලමිනිය කර තියාගෙන ඒ ඔස්සේ බලය ගන්න තරම් පහත් පිරිසක් බවයි. මේ පහත මජර දේශපාලනඥයින්ගේ කතා හුදෙක් වාර්තා කරනවට වඩා ඔවුන්ව විග්‍රහ කරමින් හෙළි දරව් කිරීම අද අපේ මාධ්‍ය වගකීමක්. අද වන විට අප බොහෝ මාධ්‍යන් ක්‍රියා කරමින් ඉන්නේ හුදු වාර්තාකරණය තුළ ඒ අදෝමුඛ කතාවලට ඉඩ දීමට පමණයි. මේ වංක නින්දිත හොර දූෂිත දේශපාලනඥයින්ව පක්ෂපාත ભેදයකින් තොරව ප්‍රශ්න කිරීම, නිර්වත් කිරීම අද අප මාධ්‍ය හමුවේ ඇති ප්‍රධාන වගකීමක්. අපේ ජනතාවගේ දේශපාලන සාක්ෂරතාව ඉතාම අඩු බව අප දන්නවා. ඊට මාධ්‍යවේදීන් ලෙස අපද වග කිව යුතුයි. හුදු වාර්තාකරණය තුළ පමණක් අපේ ජනතාවගේ දේශපාලන සාක්ෂරතාවය දියුණු කරන්න බෑ. දේශපාලන සාක්ෂරතාව නැති නිසා අපේ ජනතාව එක එක ඡන්දවලදී එක එක පක්ෂවල බොරු නාගයින්ට රැවටෙනවා. මේ මජර දේශපාලනඥයින්ගේ ප්‍රධානතම සටන් පාඨ අප නිර්වත් කළ යුතුව තිබෙනවා.
ප්‍රධානතම සටන් පාඨය තමයි ආගම් අතර හීන්නුලෙන් ගැටුම් ඇති කිරීම. මේ රටේ බහුතරය බෞද්ධ. ඒ බහුතර බෞද්ධයින්ගෙන් පිරිසක් ආමිස පූජාවට තමයි කැමති. ප්‍රතිපත්ති පූජාවට ලැබෙන්නේ සමහරක් වෙලාවට දෙවෙනි තැන වෙන්න පුළුවන්. ඒ නිසා මල් වට්ටියක් අරගෙන බුදුන් වඳින්නට ගිය පමණින් චෛත්‍ය කොත් වහන්සේලා නිරාවරණය කළ පමණින් පපුවට ගහගෙන අපේ හාමුදුරුවනේ කිව් පමණින් අපට ඉන්නේ සුපිරි බෞද්ධ නායකින් කියලා විශ්වාස කරන්න එපා. මතක තියාගන්න මේ අය පන්සිල් පද පහම කඩනවා. ඒවා කඩන්නෙත් රෑට රෑට නෙමෙයි මහදවාලෙත්. ඥානක්ක වන්දනාව යනවා, තිරුපති යනවා. සමහර දේශපාලන නායකින් එක කාලෙක ඉන්දියානු යාග හෝමවලට යට වෙලා කන්‍යාවයන්ට කියලා කිරිකලවලින් නාවගත්ත ඉතිහාසයකුත් අපිට තියෙනවා. මේ නායකින් එළියට ඇවිත් පපුවට ගහගන්න ගමන් රට රකින්නවා, ආගම රකින්නවා කිව්ව ගමන් අපි ඡන්දය දෙනවා. අන්තිමට රැක්ක රටකුත් නැහැ, රැක්ක බෞද්ධාගමකුත් නැහැ. බලාගෙන ගියාම රැකලා තියෙන්නේ ඒ හොර නඩේ, ඒ අයගේ පවුල්. මේ තමයි ආගම විකුණගෙන කන දේශපාලන නඩය. මේ අය හරි ආස කරනවා තැනින් තැන ආගම් අතර ගැටුම් ඇති කරන්න. පිනත් දහමක් කරගෙන ජීවිතයේ අන්තිම කාලේ යන තැනකට යමක් කරගන්න ඕනේ ගාමිණී ලොකුගේ. මැයි රැලියේදී කියපු මේ පුංචි කෑල්ල අහන්න. මේ රටේ යුද්ධයක් තිබුණා. යුද්ධ කාලේ අපේ හාමුදුරුවරු, අපේ බෞද්ධයෝ දහස් ගාණක් මිය ගියා. කොයි පල්ලියේ පාදරද අපිට පක්ෂව කතා කරේ? අපි අද අපි දනගාගෙන යනවා පාස්කු යුද්ධ සිද්ධිය සම්බන්ධව. අද අලුත් මතයක් මේ රටේ ගොඩ හදන හදනොත් අපිට යුතුකමක් තියෙනවා අපේ රටේ ආගම ජාතියත් බේරගන්න. දැක්ක දැමතිතුමාගේ තරම. එයා හරි ආසයි මේ වෙලාවේ බෞද්ධ කතෝලික ගැටුමක් හදාගන්න පුළුවන් නම් ඒකට හරිම ආසයි. මොකද එයාලට මේ ආගම් අතර සහයෝගය දිරවන්නේ නැහැ. තරුණ පරම්පරාව අතර ආගම් පිළිබඳව ඇති අන්‍යෝන්‍ය සහයෝගීතාවයට විරුද්ධයි. ඒ ආදරයට මේගොල්ලෝ හරි බයයි. ඊළඟට ජාතිය, ආගම, ශ්‍රී ලංකා මාතාව ඔසවා තැබීම, අපව ගිලගන්න ඉන්න ඇමරිකානු අධිරාජ්‍යවාදී, MCC ගිවිසුම, ලෝක බැංකුවල ප්ලග් ගලවන එක, මේ වගේ මාර ආවේගශීලී කතාවලින් ඔබව අපව රවට්ටන්න හදනවා. ඒකට හොඳම උදාහරණ දෙක විමල් සහ ගම්මන්පිල. මේ දෙන්නා ඔබට මතකද? මාර්තු 3 වෙනිදා, ඒ කියන්නේ අදට මාසෙකට එපිට, මොනවද එළියට ඇවිල්ලා කිව්වේ? අවලස්සන ඇමරිකානුවවන බැසිල් රට කනවා කිව්වා. මේ අහන්නකෝ, අපි නෙවෙයි කිව්වේ හොඳේ, මේ දෙන්න තමයි දිගට මේ කතාව කිව්වේ. පසුගිය මාර්තු 3 වෙනිදා අපේ ප්‍රවෘත්ති විකාශය තුල අප මේ අය කිව් කතාවත් එක්ක අප ප්‍රකාශ කළ දේ ඔබට මතකද? විමල් වීරවංශල, ගම්මන් පිළල, වාසුල වැනි විවිධ තනි පුද්ගල චරිත ඇත්තටම විශ්වාස කටයුතුද නැද්ද යන්නද ඉතිහාසය තුළ වූ හැසිරීම් ඔස්සේ නිරීක්ෂණය කළ හැකි. මේ මජර දේශපාලනඥයින් දෙන්නව 7-5කට විශ්වාස කරන්න බෑ. මේ දෙන්නගේ ඉතිහාසයේ කුණු කූඩයක් කියලා. 7-5 අලුත් පරම්පරාව දැකලා නැති නිසා 7-5ක් හරි අමාරුවෙන් හොයාගත්තා. 7-5 අද භාවිතේ නැහැ. ඊයේ මේ දෙන්න ආයෙත් අර අවලස්සන ඇමරිකානුවත් එක්ක හිටගත්තා කියලායි වාර්තා වෙන්නේ. ඒ කියන්නේ හෙට පපුවට ගහගෙන උගුර යටින් කෑමෝර දීලා කියාවි, ආදරණීය අම්මේ තාත්තේ නංගියේ මල්ලියේ, අපට රටක් තියෙන්න ඕනේ. රාජපක්ෂලට විතරයි මේ රට බේරගන්න පුළුවන්. යංකි ජංකි රනිල්ට බෑ, සජිත් පුතාට බෑ, ලපේ තියෙන අනුරට බෑ කියලා. පුදුම වෙන්න එපා, මේ දෙන්න දැන් සතයක් වටින්නේ නෑ. මේ සතේ හොයාගත්තේ හරි අමාරුවෙන්. මොකද රුපියල බාල්දියෙන් ලිඳට වැටුන වෙලාවේ සතයක් හොයාගත්ත එකට අපට ඇත්තටම සම්මානයක් දුන්නත් පව් නෑ. මේ විමල්ම කියනවා ගාලු මෝදරට ගියොත් ඕනම ජොකියෙකුට වීරයෙක් වෙන්න පුළුවන්ලු. අරගලය කෝපයක් වුණොත් රටම විනාසයිලු. විමල් සහෝදරයා වැරදුනා. මේ ඔබට සහෝදරයා කියලා ආදරෙන් කතා කරපු කාලෙකුත් තිබුණා. ඔය ඉන්න කොල්ලෝ කෙල්ලෝ වීරයෝ තමයි. මොකද උන් ජාතික ධනේ හොරා කාලා නැහැ. හොර VIP පාස්පෝර්ට් හදලා නැහැ. ඒ විතරක් නෙමෙයි, හොර හැඳුනුම්පත් හදලත් නැහැ. මේ කොල්ලෝ කෙල්ලෝ ටික කෝප කරන්න හදන්නේ ඔබලයි. සැරෙන් සැරේට හට් ගලවන්න, ටෙන්ට් ගලවන්න හදන්නේ ඔහෙලගේ පූස් පැටව් ටිකයි. අප එකක් මතක් කරනවා, ඕනෙම අපරාධයක් කරලා පිට රටකට පැනලා යන්න හිතාගෙන ඉන්න දේශපාලනඥින්ට සහ එයාලගේ අනට තරුණ තරුණීන්ට
තුවක්කු එල්ල කරන්න හදන අයට. අප මේ රටේ සියලු තානාපති කාර්යාලවලින් සේම ජාත්‍යන්තර ආයතනවලිනුත් ඉල්ලන්නේ තරුණ අරගලයට වෙඩි තියන්න උණ්ඩෙන් මර්ධනය කරන්න හදන කුමන හෝ ඉහළ නිලධාරීන් ඉන්නවා නම් එයාලට අනදෙන දේශපාලනඥින්ටත් ඔබේ රටවල්වලට ඇතුළු වෙන්න ඉඩ දෙන්න එපා කියලයි. ඔවුන්ට පමණක් නෙමෙයි ඔවුන්ගේ දූදරුවන්ටත් ඔබේ රටවලට ඇතුළු වෙන්න ඉඩ දෙන්න එපා. දැනටමත් ඔය රටවල එහෙම දුවදරුවෝ ඉන්නවා. බලන්න ඒ අය භාවිත කරන ධනය, ඒ ධනය මේ රටෙන් හොරාගත්ත සල්ලි. හැකිනම් ඒ අය ඔබේ රටේ පුරවැසියන් වුණත් සමීපව අධීක්ෂණය කරන්න. බොහෝ විට මේ දූෂිතීන්ගේ අවසන් ගනුදෙනු තියෙන්නේ ඇත්තටම වැදගත් රටවල් එක්ක නෙවෙයි, සමහරක් වෙලාවට මනි ලොන්ඩරිත් එක්ක. අන්න ඒ මනි ලොන්ඩරි වලට ජාත්‍යන්තර තහංචි පනවන්න, මගේ රට දුප්පත් කරලා මගේ රට හිඟමනට දාලා හොරාගත් සල්ලි වලින් මේ එක මජර දේශපාලනඥයෙකුට හෝ සමහර නිලධාරින්ට හෝ සැප විඳින්න දෙන්න එපා කියන එකයි අප මේ රටේ සියලුම තානාපති කාර්යාල වලින් ඉල්ලා සිටින්නේ. මේ දේශපාලනඥයින් ඇත්තටම පුදුම තණ්හාවකින් පෙළෙන්නේ. ඒ තණ්හාව කොපමණද කිව්වොත් මතක් වෙන්නෙම අනේ මෙහෙම තණ්හාවක්, අනේ මෙහෙම ආශාවක් මිනිසුනි ලැබේද ඉන් සැනසීමක්. අර වදක බෙරය දැක එය සොරා ගන්නත් කදිමයි ලොබ සිතුනාලු කියන ගීතේම තමයි. වදක බෙරය හවුනොත් ඒකත් මේ අය ස්ථීර වශයෙන්ම හොරකම් කරනවාමයි. සැතැලුම් කතා දංකෙදියට ගෙන යන ගමනේ වදක බෙරේ දැක සොරා ගන්නට ඒ වදක බෙරේ දැක සොරා රංජන් රාමනායක නිදහස් කර ගැනීමට මින් ඉදිරියට කිසිදු ඉල්ලීමක් සිදු කරන්නේ නැති බවත් සටන් පමණක් සිදු කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. ඒ වැලිකඩ බන්ධනාගාරයේ රඳවා සිටින රංජන් රාමනායක මහතාගේ සුව දුක් විමසා බැලීමට පැමිණි අවස්ථාවේදී පුනපුනාම අපි ජනාධිපතිවරයා ඇතුළු මේ රජයෙන් ඉල්ලීමක් කරා එතුමට නිදහස ලබා දෙන්නේ කියලා. නමුත් ඒ දේ මේ වෙනතෙක් සිදු වෙලා නැහැ. ඒ නිසා විශේෂයෙන්ම කියන්න කැමති සමගි ජන බලවේගයේ සමගි ජන සන්ධානය විශේෂයෙන්ම හරින් ෆර්නෑන්ඩෝ මැතිතුමාගේ නායකත්වෙන් මම කණ්ඩායමක් පත් කරලා තිබෙනවා රංජන් රාමනායක මැතිතුමා වෙනුවෙන් ඒ සටන කරන්න. අපි ඒක තවදුරටත් ශක්තිමත් කරලා රංජන් රාමනායක මැතිතුමාගේ නිදහස වෙනුවෙන් අපි ඉල්ලීම් නෙවෙයි කරන්නේ, අපි සටනක් දියත් කරන්න බලාපොරොත්තු වෙනවා. මොකද විශේෂයෙන්ම අපි කරපු ඉල්ලීම් වලට යහපත් ප්‍රතිචාර ලැබිලා නැහැ. හැම විටකම සිදු වෙලා තිබෙන්නේ ඇඳවීමයි රැවටීමයි සාධාරණත්වයක් ඉටු කරනවායි කියලා. ඒ ඉෂ්ට සිද්ධ වෙලා නැහැ. රංජන් රාමනායක හොරෙක් නෙවෙයි, මිනිමරුවෙක් නෙවෙයි, ඔහු මානව හිතවාදියෙක්, ඔහු රට දය වෙනුවෙන් ඉන්න පුද්ගලෙක්, කිසිම දාක හිරගෙදර ඉන්න ඕන මිනිස්සෙක් නෙවෙයි. වසර එකහමාරකට ආසන්න ප්‍රමාණයක් සිරගත වී සිටින මොහොතක මම පැහැදිලිවම රටටත් ජනතාවටත් කියන්න කැමතියි එතුමාගේ නිදහස වෙනුවෙන් ඉන් ඉදිරියට මම නම් ඉල්ලීම් කරන්නේ එතුමාට නිදහස ලැබෙනකන් අඛණ්ඩ සටනක නියැලෙන්නට අපි බලාපොරොත්තු වෙනවා. රටේ වත්මන් තත්ත්වයේ සම්බන්ධයෙන් ඇසුණු කතා දැන්. මේ රජය දාලා යන්නේ නැහැ, මේ රට අතහැරලා යන්නේ නැහැ. ඔවුන්ට යන්න බයයි. හොරකම, දූෂණය සහ මේ රට පාලනය කරන්න ඕනේ රාජපක්ෂලා, මේ රටේ අනාගතය පාලනය කරන්න ඕනේ රාජපක්ෂලා කියන ඒ ආසාවන් තාමත් මේ රාජ්‍යයේ පාලනේ අතහරින ලෑස්ති නැහැ. අද කවුරුවත් කතා කරන්නේ නැහැ එළඹෙන කාලය තුල ඇතිවෙන මහ විශාල ආහාර හිඟිය විසඳ ගන්න. ඉන්දියාවෙත් දැන් ලයිට් කපන්න ආරම්භ කරලා තියෙනවා, පාකිස්තානයේ පැය 18ක් ලයිට් කපන්න ආරම්භ කරලා තියෙනවා. මේ ඩොලර් අර්බුදයට තියෙන එකම විසඳුම වසවිෂෙන්තොර ගොවිතැන කරා යාම. ආණ්ඩුව පිස්සු නැටුවට අපි ඒ සංකල්පය අතහරලා නැහැ. ඒ විද්‍යාත්මක පදනමක් තියෙනවා. අස්වැන්න සමානව ලබා ගන්න පුළුවන්. අපි නිර්භීතවයකට පෙනී හිටිනවා. හැබැයි ඒක කරන්න පුළුවන් වෙන්නේ එක සැරේට පොහොර නවත්තලා නෙවෙයි. අපි කැමති වුණත් නැති වුණත් ඉදිරි දශක දෙකක කාලය තුළ ශ්‍රී ලංකාව අනිවාර්යයෙන්ම සංවර්ධන රටාවට පරිවර්තනය වෙනවා. ඇයි එහෙම වෙන්නේ? එහෙම වෙන්නේ අපේ රටේ මානව සම්පත, අපේ දරුවන් මානව ප්‍රාග්ධනයේ බවට හැරවීමේ ක්‍රියාවලිය ඉතාම ශීඝ්‍රයෙන් සිද්ධ වෙනවා. එහෙම වෙන්නේ කොහොමද? ඔවුන් තාක්ෂණය සමග බද්ධ වෙලා තිබෙන නිසායි. අද නිර්මාණය වන්නේ දැනුම පදනම් කරගත් ආර්ථිකයක්. ඉදිරි කප්පාදුව නිසා ජන ජීවිතය සම්පූර්ණයෙන්ම අවුල් වෙලා තියෙනවා. ගෑස් පෝලිම්, තෙල් පෝලිම්, කිලිපිටි පෝලිම්, සිමෙන්ති පෝලිම්, දිග්ගැස්සීම් පාතියන. ජීවන වියදම දරාගන්න බැරි තත්ත්වයට අද ඉර නැගලා තියෙනවා.
උදැසන පුවත් විකාශය අවසන්. යළිත් හමුවෙමු මධ්‍යාහ්න පුවත් විකාශයත් සමගින්. ඔබට සුබ දවසක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.